ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ මිලදී ගන්නා පොහොර මෙට්‍රික් ටන් 12500ක් තව දින කිහිපයක් ඇතුළත දිවයිනට ළඟාවනු ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ. ඉන්දීය ණය ආධාරය යටතේ දිවයිනට ගෙන්නූ පොහොර තුකෙන් අනතුරුව දිවයිනට ගෙන්වන ලබන පළමු පොහොර තුකීමයි. මහකන්නේ සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටන් 150000ක් ගෙන්වීමට අවශ්‍ය කටයුතු මෙවන විටත් කෘෂිකර්ම අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. මහකන්නේදී 70%ක් රසායනික පොහොරත් 30%ක් කාපනික පොහොරත් වී වගාව සඳහා යෙදවීමටයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිර්දේශ කර ඇත්තේ. පොහොර ගෙන්වීම සඳහා ඉදිරිපත් කළ පළමු ටෙන්ඩරය අසාර්ථක වුණු අතර දෙවන ටෙන්ඩරෙන් මහකන්නේට අවශ්‍ය යූරියා පොහොර ආනයනය කිරීම සඳහා සමාගම් 3ක් තෝරාගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. එම සමාගම් පිළිබඳ තොරතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටද නියමිතයි. මේ අතර උතුරු පළාතේ මහකන්නේ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ජලය නිකුත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් රූපවති කේතේශ්වරන් මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. උතුරු පළාතේ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ප්‍රධාන වශයෙන් ජලය සපයන්නේ ඉරණමඩු ජලාශයෙන්. ඉදිරියේදී ගොවිතැන් කටයුතු නිසි කාලවලදී ආරම්භ කරන ලෙසත් එසේ වූහොත් ජලය ක්‍රමවත්ව ලබා දිය හැකි බවත් කේතේශ්වරන් මහත්මිය පවසනවා. මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.